ප්‍රස්ථාවනාව නමෝතස්ස වගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස බුද්ධෝත් පාදය වැනි උතුම් කාලයක් ලබාගත් තැනැත්තා විසින් කරගත යුතු නියම පින්කම භාවනාවයි. එහෙයින්ම මේ කාලයේ භාවනාව ගැන නොයෙක් විදිේ කතාත් විසිතුරු සිතිවිලිත් පැවැත්වීම අතිශයෙන් සුදුසුසේ සලකමු භාවනාව වැනි නිරාමිස්ස පින්කම්වලට සිත නැමෙන්න්නේ ද බලවත් උපකාරක ප්‍රත්්‍යයන්ගේ මෙහෙයවීමකිනිි එයද අතිශය දුර්ලභ සිදුවීමකි එහෙයින් මහජනයා තුළ පවත්නා ඒ හොඳ වාසනාවත් හැඟීම බිඳදමීමට හෝ යටපත් කිරීමට උත්සාහ කළියයුතු නොවේ වැඩන ලෙසට කතා කළ යුතුය. භාවනාව නම් සිත කලෙටිකරනාා රාගාදී පවුන්් නසනා සිතුවෙලී බව පැරණි උගතුන් පැවසූහ. රාග දවේෂ මෝහ මදමා මාත්සරියාදී කෙලසුන් නිසා සිත කෙලෙසන හැටී බට ප්‍රත්‍යක්ෂවිය යුතුය කුුණුගොඩ ස්වභාවය තමාගේ අප්‍රිසිුදුකම රැකගැනිමින් තමා වසන තැනද කුණු දුඟද බවට හැරවීමය එයින් ඒ ස්ථානය නරකට හැරීම සමගම නරක විපාක සලසාලීමද කරන බව ප්‍රසිද්ධය රාගාදී පව්වල හැටිදේසේය එයින් නොකිය හැකි තරම් නරක විපාක රැසක් සැලසයි ගතිය නසන සිතුවෙලි භාවනායයි ඔවුන් කීසටි කදිමය පවු නසනා සිතුවෙලි වල තවද ශක්තියක් වෙයි එනම් කුසල් පහල කරනා හැටියයි. සිතිවිල්ලකින් පවු් නැසෙන්නේ එහි පහළකරගත් කුසල බලවේගේනි. එහෙයි භාවනාවේදී සිදුවිය යුත්තේ අභ්‍යන්ත්‍රරයේෙහි කුසල බලවේගේ බලවත් වීමය කුසල් අතින් සිත දියුණුවට පත්වීමයි අකුසල් හෝ කුසල් හෝ නොසිතා නිකම්ම සිත තබාගැනීම භාවනාවක් නොවේයයි කයුත්තේ මේ කාරණය අනුවය භාවනාවකදී පහළ කෙරන කුසල් කවරේ දැයි නියම අන්දමින් භාවනා කරන්නෙකුට විසදාදීමට හැකිවිය යුතුය භාවනාවක් කරගෙන යන කල්හි වෙනත් කුසලේකට සිත නොනැමතොත් ඔහු භාවනා කරන්නෙකුසේ ගණන් නොගත මැනවි. දැන් මේ කතා අතරට මේ කාලයේ භාවනාවකින් ධ්‍යානයක් මාර්ගයක් ලැබෙන්නේ නැත යන කතාවද ඉදිරියට එයි. භාවනා කරන පක්ෂයෙන් මේට හොඳින් පිළතුරු සපයා ඇති බව දනිමු. භාවනාවක් කළ තරමින් ධ්‍යානාධයක් ලැබිය නොහැකි බව සැබෑය. ධ්‍යානාදිය ධර්මයන් අරමුණු කිරීමට තරම් යමුගේ සිත ඥානශක්තිය නැතිනම් ඔහු ඒවා එහි පහළ කරගන්නේ කෙසේද. භාවනාවක ප්‍රතිඵල වනාහි කීපාකාරයකින් සලකා ගන්නට පුළුවන. ක්‍රමාණුකූලව භාවනාවක් පවතහොත් ඔහුට... ත් ඒකාාගතාව නොැබී යන්නේ නැත ඒ චිත්තේ ඒකාගතාවේ බලයෙන් ඔහුට ඒ ළඟදීම පිරිසුදු හැඟීමක් සිතේකයේ බලයක්හා සංසිදීමක් ඒ කාන්තෙන් ලැබෙනවා ඇත එහි විපාකයද කාමාවචර වශයෙන් අති විශාලය දෙවන තෙවන ආත්ම බවාදියෙහිදී උදාර විපාකයන් එයින් සැසනු ඇත භාවනාවක් නැතිව නිකම්ම කල්ගෙවන්නා හට මේ වාසිය ලැබෙන්නේ නැත. ක්‍රමාණුකූලව උපදෙස් ලබාගෙන ශාන්ත පරිසරයක බලවත්සේ චන්දය පීටුවා ගෙන භාවනාවක යදන ත්‍රිහේතුක භවිය පුද්ගලයකු හට ධ්‍යාන ආදයක් නොලබේයයි කීම ජිනචක්‍රයට පහරදීමකිඒයි නොහුගේ සිත දුසිරිතට පෙළබෙයි ඔහුගේ කතාවත් කල්පනාවත් සිතත් මිච්චාවාචා මිච්චා සංකප්ප මි්චා දිට්ටි වනහෙයින් ඔහුට මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් දීටක්ද නොලබේය යන බව විශේෂයෙන් සලකාගත යුතුය. භාවනාවේ මාර්ගය නම් ප්‍රධාන වශයෙන් කයත් සිතත් සුදුසුුවන්දමින් තබා ගැනීමේ සංසුන් වැඩපිළිවෙලයි ඒ සඳහා අවශ්‍යවන කරුණු රැසකි ශාන්ත වූ විවේකවත් පරිසරයක් සොයා ගැනීම චීවරාදී පරිස්කාරයන් පිරිසුදුව තබා ගැනීම අධිෂ්ඨාන සමාධාන කරගත් සීලය පසුතවිල්ලට හේතු වැරදිවලින් තොරවීම ඉන්ද්‍රිය දමනය නොපසුබට වීරය චන්දය ්‍රත්නාත්‍රයේ ගැන භක්තිය සහාජඥානය සති සම්පජන්ය යන මේ ගුණයෝ මැනවිින් දියුණුවට පත්කර ගතියුතු වෙයි ව්‍යයාම ඉර්තු සේවානාදයෙන් හා ප්‍රත්‍ය ආහාර ගැනීමෙන්ද නීරෝගිතාව රැක ගතියුතුය. මීළඟට නියම ක්‍රමයක් අනුව සිත පවත්වාගෙන යාමේ උදාරකාරය ගැන සිතා බලමු. සිත එකම අරමුණු කොට තබාගැනීමේ භාවනාවේ මූලයයි. මේ ගන්නා අරමුණව ගැන සිත යොදමින් එයින් පහළවන දියුණු වූ නිමිත්තාරම්මණය වර්ධනයෙන් එහි ප්‍රථමාදී ධ්‍යානසිත් පහළකර ගැනීම සමත භාවනාවේ ප්‍රතිඵලයයි. නීවරනාදීන්ගේ සංසිඳීම මෙහිදී සිත් පරපුරට සැලසෙන යෝධ සැනසිල්ලකි. එයි ඔහුට මේ ජීවිතයේ දීම කෙලෙසු නිවත්කරගත් සිතින් සැපවත් දිවිපවැත්මක් සැලසෙන්නේය. මෙය දිවි කෙළවරතෙක් රැකගත්තොත් ඔහුට බඹලොව උපතද නොවරදින්නේය යම් කිසි විදිියකින් අන්තිම දක්වා ඒ ගුණේ රැකගත නොහැකි වී නම්. උපදවාගත් ගුණේ කාමාවච්චර විපාක බලය නොවැරදී දෙවන තුංවනාදී භවයන් හිීදී විඳගැනීමට ලැබී හැකි විය යුතුය. ඒ භාවනාව අනිත්‍ය ආදී ලක්‍ෂණ තුනානුව පංචස්කන්ධයන් පිළිබඳව සැලකීම විමසීම නුවනින් දැකීම සිදුවීමේදී විදර්ශනායයි කියනු ලැබේ. මේ විදර්ශනා භාවනාවේ ද විපාක පලයෝ ලෞකික ලෝකෝත්තර වශයෙන් දේ‍යාකාරයකින් ලැබෙන්නාහ. විදර්ශනා භාවනාව නියමෙන් නිවන් පසක් කර ගැනීම සඳහාම කරනු ලැබේ. නිවන සඳහා වූ මේ භාවනාව බොහෝ කලක් හුරු පුරුදු කළ යුතුය. කතාධකාර උපනිස්සය සම්පන්න යැයි කියනු ලබන්නේ මෙසේ පුරුදු කළ පුද්ගලයන් සඳහාය. මෙසේ මේ විදර්ශනා භාවනාව බෞද්ධ හැම දෙනා විසින්ම පුරුදු කළ යුතු ප්‍රධාන වැඩක් බව දතයුතුය. මේ භාවනා දෙකේදීම මුලදීම මේ කරුන් ටික සලකන්න. එ සීලයේ පිරිසිුදුව තබා ගැනීම. දෙක, දස පලිබෝධයන්ගෙන් වෙන්වීම තුන කලන මිතුරෙකු සොයා ගැනීම අතර කර්මස්ථානයක් උගැනීම පහ සුදුසු සෙනසුනක් සොයා ගැනීම හය කුඩා පලිබෝධිවත් කර ගැනීම හත සම්පජඥ්‍ය ආධ්‍යාසතාව අට නොපසු බස්නා වීරිය නමය ශ්‍රද්ධා සංවේගයන් පහළ කර ගැනීම දහය ජීවිත පරිත්‍යයාගයෙන් එහියදීම බුද්ධා නුස්සති භාවනා මෙත්තා භාවනා කායගතා සතිභාවනා මරණා නුස්තති භාවනා යන මේ භාවනා හතර ඇසුරෙන් චිත්ත දමනය චිත්ත සමතය සලසා ගතයුතුය ඒ අනුව සිතත්තුල නිතර බලපවත්නා ඇලීම් ගැටීම් ආදිය සංසිදුවා ගත හැකිවනු ඇත. මේවා සංසිදවා ගැනීමට නම් එහි ආදීනවය පටික්කුල භාවේ හෝ හොඳින් සලකා බලා එය දුරලීමට සිතයේදී යුතුය මෙසේ නොවී නම් භාවනා කරගෙන යන අවස්ථාවහිදී අතරින් පතර මේ කෙලෙස් පහලවීමෙන් භාවනාව නවතින්නට ඉඩ තිබේ මෙසේ සිත සකස්කරගෙන ධර්ම පක්ෂයහි ප්‍රබෝධයත් අධර්ම පක්ෂයෙහි ඇැකිලීමත් ඔබේ සිතේ දැහැමි බලය තරකොට ගත්තත්වය වයුතුය. විශේෂයෙන් මෙහි පාත සඳහන් ආජ්‍යාසය ෂට්කය දෙස නුවන යොදන්න. ච ආජ්‍යාසයෝ බෝධි සත්තා බෝධී පරියපාපකාය සංවත්තන්තිී අධ්‍යාස හයකින් සමන්විත බෝධිසත්වයෝ ලෝකෝත්තර මාර්ග ඥානයම් මුහු කිරීම සඳහා පවත්නාහ. ඔහු මෙසේ වෙති. එක පංචකාමයෙහි හෝ ගිහිව විසිීම මෙහි දොස්දක්නාා බෝසත්හු නෙක්කම් මෙහි අදහස් ඇතිවෙයි. දෙක ලෝබෙහි දොස්දක්නාා බෝසත්හු අලෝභ අදහස් ඇතිවෙයි. තුන දේශයහි දොස්දක්නාා බෝසත්හු අදවේශ අදහස් ඇති වෙතිी හර මෝහයහි දොස්දක්නා බෝසත්හු අමෝහ අදහස් ඇති වෙති ප සංග නිකායෙහි දොස්දක්නා බෝසොත්හු පවිවේක අදහස් ඇති වෙති ය තුන්වදෑරුම් භාවයන්හි පංචවිද්ධ ගතිීන් හි දොස්දක්නා බෝසත්හු නිස්සරණ පිළිබඳ අදහස් ඇති වෙති භාවනාවේ යථාර්ථය මේ අදහස් හය සපුරා ගැනීමය එහෙයින් එහි යෙදෙන්න්නා මෙහි දැක්වූ අදහස් හයෙහි ස්තීරව පිහිටා එහි යෙදිය යුතුය මේ නොසලකා හැර බාහිර වූ අදහස්සෝ අදහස් කීපයක් මුදුන් පත්කර ගැනීමේ අදහසින් භාවනාවේ යෙදතොත් ඒ නොහොට පීඩාවට පත්වීමට ඉඩ තිබෙේ ඔහුගේ සිතද හැංගී ගන්නවා ඇත. නිසි පරිදිී පවත්වා ගත නොහෙයි. ඇතැම් විට එයින් වැරදිලෙසින් භාවනාකාරය ගැන හැඟීම් පාලකර ගැනීමට ද හේතුවනවා ඇත. එයින් දෙලොවින්ම පිරිහීම සිදවෙයි. භාවනාවේ යෙදෙන්න්නා පතිරූප දේශය මැනවින් තේරුම් ගෙන එහි අභිරුචිය පවත්වා ගතයුතුය කලන මිතුරන් හොඳින් හඳුනාගැෙන එබඳු උතුමන් ආදරයෙන් ඇසුරු කිරීමට පුරුදු විය යුතුය අයෝනිසෝ මනසිකාරයත් එහි යෙදෙන්න්න වුනුත් සියුම් ලෙස තේරුම් ගෙන ඒ දෙකොටසටම වසවිසක් සේ දුරු කළ යුතුය යෝනිසෝ මනසිකාරයත් එයින් යුත් පුද්ගලයනුත් ගුරුවේශයෙන් ඇසුරෙහි තබාගතයුතුය දවේශමෝහ මාන ඉරුසියා මාත්චරය යන මේ කලේෂයන් හරි හැටි තේරුම්ගන්න. මේවාට යටවූ සිත අඳුරුයි නුවන මතුවීමට එහි ඉඩකඩ නැත. මේවාට යටවී වස්තු තත්වය තේරුම් ගත නොහැකිව ඉඳුරන් පිනවන්නට යන්නා විපත් මගක ගමන් කරයි. ඔහුට සැනසිල්ල ඈතය පුරුදු බලපෑමෙන් නොසිතූ අන්ද මේ විපත්වලට මගපෑදෙයි. වහාම යෝනිසෝ මනසිකාරය උපදවාගන්න මේ භාවනා උපදේශයන් මෙහි කැටිකොට දක්වනු ලබන්නේ නොයෙක් විට පහළ වූ නොයෙක් විදිී අද්දැකීම අනුවය එහෙයින් මුලින් සඳහන් කරන ලද්ද යළිත් සඳහන් වීමට ද ඉඩ තිබෙයි එසේම එකම අදහස දෙවිදියකින් ඉදිරිපත්වීමටද ඉඩ තිබේ. මුලදී සඳහන් කළියයුත්ත පසුවටත් පසුව සඳහන් කළියයුත්ත මුලදීට එදන්නටත් ඉඩ තිබෙයි මේ පොතේ එකසි අටමිනිි පිටුවෙෙහි විදර්ශනා තුන්වර්ගයක් දක්වන ලද්දේ සාමාන්‍ය ක්‍රමය සලකාගෙනයි. විශේෂ වශයෙන් තවත්ක්‍රම දෙක් ද දැක්වී හැක. දීග නිකායටීකාවේ කසි අනු දෙකපිටුවෙහි විදර්ශනාවය එදන පුද්ගලයන්ගේ ප්‍රභේද අනුව විදර්ශනාවතුන් වැදෑරුම් වෙයි. මහා බෝධිසත්වරුන්ගේ විදර්ශනාව පච්චේක බෝධිසත්වරුන්ගේ විදර්ශනාව සෙසු ශ්‍රාවක බෝධිසත්වරුන්ගේ විදර්ශනාව යනුවෙන. මෙහි දක්වන ලද්දේ ශ්‍රාවක බෝධිසත්වරුන්ගේ මුල් දෙපක්ෂේත්, සාධාරණව ලැබෙන ක්‍රමයන් බව සැලකීයුතුය. විසුද්ධි මග්ගයේ පලිබෝධ දහයක් පෙන්න්නා එහි ඉතා පැහැදිලි විවරණයක් ද පෙන්නූ බව ප්‍රසිද්ධය. මෙහි ඉර්දි පලිබෝධය වෙනුවට කීර්ති පලිබෝධය කුද්දකපාට අට්ටකතාවේ එන්නේ එක්තරා විමර්ෂනයක් මතවිය යුතුයි. විසුද්ධි මග්ගයේම අගදී, සාපන විපස්සනාය පලිබෝධෝ හෝදී න පන සමාධස්ස සමාධින් පත්වා පත්තබ්බකෝ තස්මා විපස්ස නත්තිකේන ඉද්දි පලිබෝධෝ උපච්චිති තබ්බෝ එතරයන අවසේසෝ. යැයි එය සිය විමසුමටම භාජනය කරන ලදී. මේ කියන ලද පලිබෝධ දහය පිළිබඳ කතාව එෙහි පිළිවලින් දක්නට නොලැබුණේය. චූල නිද්දේසයේ හාරසි අසූ හත්‍රවන්නේ පිටුවෙහි සෝපච්චේක බුද්දෝ සබ්බං ගාරවාස පලිබෝධං චින්දිත්වා පුත්තධාර පලිබෝධං චින්දිිත්වා සනිධි පලිබෝධං චින්ந்தිත්වා. යනුවෙන් පලිබෝධ කීපයක් දක්වන ලද බව පෙනේ. නැත්ති ප්‍රකරණෙහි පලිබෝධයක් දක්වා ඇතද එහි මේ අදහස නැත එහෙත් මිලින්ද පද්ඥයේෙහි නමවෙනි පිටුවෙහි කේස පලිබෝධ සොලොසක් දක්වා ඇත. මෙසේ හෙයින් මේ සම්පූර්ණ පලිබෝධ කතාව පුරාණ ආචාරවරයන් ඉදිරිපත් කළ භාවනා මාර්ගයට උපකාර පිළිවෙත් මගක් බව සාධරව සිතට ගති යුතු වෙයි. මේ පලිබෝධයන්ගේෙන් මිදන හැටී මැනවින් විසුද්ධි මාර්ගේයම දක්වන ලදී. මෙයින් සම්පූර්ණයෙන් මිදී ගත්ත හුට අවසානය තෙක් සොකීය භාවනා වැඩපිළිවෙල පහසුවෙන්ද නොනවත්වාද කරගෙනයා හැකිවනු ඇත. සුළු වශයෙන් භාවනාව කරන්නෙකු හටද උපනිශ්වය සම්පන්න දියුණු පුද්ගලයකු හටද. මේ පලිබෝධ අතරෙහිම රැදීගෙන වැසමින්ම සොකය භාවනාකාරය මුදුන් පත් කරගත හැකිවනු ඇත. එහෙයින් මෙ කියන ලද පලිබෝධයන් මගහරවා ගත නොහැකියි සිතමින් භාවනාකාරය නවත්වාලිය යුතු නොවෙයි. අද අපට ලැබී ඇති ශණසම්පත්ය ඉතා දුර්ලභවව සලකා ඒ නියම ප්‍රයෝජින ගැනීමට උනන්දුුවිය යුතුය. මේ පලිබෝධයන්ගෙන් මිදීම මෙන්ම, ඇසුලොට ලැබෙන දුබල වූ නියම පිළිවෙත් මග නොදත් උපදෙස් දෙන්නන්ගෙන් බේරීමටද තදින් සිතට ගතියුතුය. එසේම සුදුසු උපදෙස්තෙන නියම කලුණකු මිතුරෙකු සොයාගැනීමටද නුවනේ යොදා උත්සාහ ගතයුතුය. භාවනාමය වූ ඉතා පිරිසිදු උසස්කාරයක් සඳහා උපදෙස් ගැනීමට සුදුසු තරමේ පුද්ගලයෙකු සොයාගැනීම පහසු නැත වන්න රූපේන නරෝ සුජානෝ නොවිසේසයේ ඉත්තර දස්ස නේන සොස්‍යතානංහි වියංජ නේන අසං්ඥතා ලෝක මිමං චරන්ති යන්නෙන් වදාළ පරදිී හැඩහුරු අනුව පුද්ගලයා හැදින ගැනීම පහසු නැත. දුටු පමණින් විශ්වාසය තිබිය යුතු නැත. කවරහෙන්ද ඉතා උසස් සංයමයෙන් හඩහරුවගත් අසංයතයෝ මේ ලෝකෙහි වාසය කැරති එහෙයිනි. භාවනාව මැනුවීන් පුරුදු කළ භාවනාවට අදාළධර්මයන් පිළිබඳ තේරුමක් ඇති පුද්ගලයෙකු සොයාගෙන. ඒ මගින් නිසි උපදෙස් ලබමින් සුදුසු පරිසරයක වෙසමින් භාවනාව යදීමට ලැබෙතොත් ඒ ඉතා උස ස්ලාභයකි. උපදෙස් දෙන්නෙකු ලැබගත නොහැකි වුවත් නිකම් නොසිට ොපතින් වුවද කරුණු තේරුම් කරගෙන භාවනා මනසිකාරයේ යෙදීම හොඳය ගුරුවරයකුගෙන් උපදෙස් ලබමින් හෝ එසේ නැතිව හෝ භාවනාවේ යදෙන්න්නා තමන්ගේ භාවනා තතු අනුන් හට කියන්නට යාම හානි කරය භාවනා මනසිකාරයක නිසි අන්දමින් යෙදුනා වූද භාවනාව වරද්දා ගත්තා වූද බොහෝ දෙනා තමාගේ නොදත්කම් තේරුම් නොගෙන තමන්ගේ දැනීම හෝ නොදනීම පමණින් සියල්ල ප්‍රමාණකරගෙන අනුන් හට උපදෙස්දීමට මහාකරුණාව දක්වන හැටිද පෙනෙයි එබඳ පුද්ගලයන්ගේ මුලාවේ හෙලන කතාවන් නිසා ඒවාට ඇහුංකන් දීමෙන් බොහෝ දෙනා භාවනාකාරයෙන් පිරහිගී අවස්ථා අපට දැනගන්නට ලැබී ඇත එහයින් භාවනාවේ එදන්නා තමන්ගේ භාවනා මනසිකාරයේ තතු අනුන් ඉදිරියේ කියාපෑමට නොයා යුතුය. කල්්‍යාන මිත්‍ර සම්පත්තියත් යෝනිසෝ මනසිකාරයත් භාවනා මනසිකාරයේ එදෙන්නවුන් හට ඉතා ප්‍රයෝජනවත් බව විශේෂයෙන් සලකාගතයුතුය. මීට වර්ෂය කීපයකට පෙර සප්ත විසුද්ධිහා විදර්ශනා ඥාන නමින් කොඩා පොතක් එ නිසරණ වනෙන් නිකුත් කිරීමට සිදුවිය එය සැපවිනේ සමත විදශනා භාවනාවන් බොහෝදුරට දියුණු බවට පත්කරගත් යෝගාවචරයන් සඳහාය එම කුඩාපොත පිළිගත් ගුණවත් නැනවත් වැනිිහිටි පිරිස භාවන ආරම්භේදී මීට මුලින් භාවනා පිළිබඳව ධයුතු කරුණු අන්තර්ගත පොතක් සැපේනවා නම් මැනවයි කියන්නට වූහ හැම පින්වතුන්ගේම අදහස සපුරාලීම සඳහා මේ පොත සැපියුණු බව කිවහැකිය. විශේෂයෙන් මෙබඳු භාවනාමය වැඩපිළිවෙලක් නිරවුල්ව ගෙනයාම සඳහා මාව පෙරමුණු කරගත් ශ්වී කල්්‍යානි යෝගාශ්නම සමුපාදක පූජ්ජ පණ්ඩිද. කඩවැද්දූවේශ්‍රී ජිනවන්ස මහා ස්ථවීරයන් වහන්සේ මෙහිලා කෘතඥතා පූරෝකව සිහිපත් කළ යුතුය. උන්වහන්සේ ඇතුළු ශ්වී කල්්‍යාන යෝගාශමයේ ල්යාාන අධ්‍යාශය ඇති සියලුම සබ්්‍රක්්මචාරීන් වහන්සේලාගේ ලෝතුරු පැතුම් සපිරේවා මේ පොත සකස්කිරීම සඳහා අප හිතවත් ශිෂ්‍ය බොහෝ දෙනෙකුගේ උපකාරය ලැබුණු බවත් ඒ හැම දෙනා ඇතුළු දෙවියන් සහිත ලෝකයාට අමාමහා නිවන් සැනසීම ලැබේවායි ඉත සිතින් පතමු. සතන් සමාගමෝ හෝතු මෙට සසුන් හිතැති මාතරශ්වී ඥානාරාම ස්තවීර නිස්සරණවාණය මීතිරි වෙද බුද්ධවාශ දෙදස් පන්සිය විසිහය විවහාර්ෂවර්ෂ එද්දාස් නොමසි අසූද් දෙක දෙසම්බර් එකොළ හා